YouTube channel. ඔන්න ගිය සතිය වගේම මේ සතියෙත් අපි ආවේ තවත් අලුත් cat breeds ටිකක් අරගෙන. ලංකාවේ අපි පූසන්ට ගොඩක් ආසයිනේ. ඉතින් පූසන්ට කැමති අයට ගොඩක් වැදගත් ලෝකෙ වටේම ඉන්න ප්‍රභේද ගැන දැනගන්න එක. එහෙනම් ඉතින් යාළුවනේ අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඊට කලින් කියන්න ඕනේ ඔයාලා අපේ channel එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අංක 1. මන්ච්කින් කැට්ස්. දැක්කම හරිම හොරතල් පෙනුමක් තියෙන පෝස් ජාතියක්. මෙයාලගේ කකුල් කුරුයි. ඒ වගේම මිනිස්සු එක්ක නිතරම ඉන්න කැමති. මෙයාලව හොරතල් කරනවට තමා මෙයාලා ගොඩක් මාස. ලෙඩ රෝග මොනවත් නැතිනම් මෙයාලගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 12ක් 15ක් අතර වගේ වෙන්නේ. මෙයාලගේ ජාන විකෘතියක් නිසා තමා මේ කුරු ස්වභාවය ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම යාළුවනේ මෙයාලා හරිම සමාජශීලී පූස ජාතියක්. බල්ලෝ එක්ක වගේම පොඩි ළමයි එක්කත් හරිම එකතුයි. දිග ලෝම තියෙන හරිම ලස්සන පෝස් වර්ගයක්. ලස්සන වගේම මෙයාලා බුද්ධිමත් පෝස් වර්ගයක්. පොඩි පොඩි ට්‍රික් සහ සෙල්ලම් මෙහෙම පහසුවෙන් ඉගෙන ගන්නවා. අංක 2. සයිබීරියන් කැට්ස්. රුසියාවේ සයිබීරියා ප්‍රාන්තයේ තම මෙයාලගේ නිජ බිම. මෙයා සෑහෙන අතීතයක් තියෙන බ්‍රීඩ් එකක් යාළුවනේ. ප්‍රමාණයෙන් නඟල් 17ක් 25ක් වගේ දෙකින් යුක්තයි. ඒ වගේම ගැහැණු සත්තුන්ට වඩා බරින් වැඩි පිරිමි සත්තු. මෙයාලා ගොඩක් සෙල්ලක්කාරයි. ස්වාමියාට හරිම ලැදී හැබැයි. ආදරේ ප්‍රකාශ කරන්න සිහින් ශබ්දයක් නැකුවත් වැඩි හරියක් මින නිශ්ශබ්දව. ඒ තරම්ම අවධානය ඉල්ලන්නේ නැතිව පාඩුවේ ඉන්නවා හැබැයි. අමුතු දිහා සැකෙන් බලන මෙයාලා බල්ලෝ වෙනත් පූස සහ පොඩි ළමයි එක්ක නම් එකතුයි. මෙයාලගේ වැඩිම හරිම හැමින් තමයි වෙනවා කියන්නේ. සම්පූර්ණයෙන් වැඩිම අවසන් වෙන්න අවුරුදු 5ක් විතර ගත වෙන වෙලාවල් තියෙනවා. දුඹුරු, සුතු, නිල් අලුහා, කළු පාටින් ඉන්නෝ මෙයාලා. මෙයාලා වතුරට අකමැත්තක් පෙන්වන්නේ නැහැ. දැක්කොත් පනින්න තමයි බලන්නේ. කොළ කහ පැහැයෙන් යුක්ත විශාල ඇස් තියෙනවා. දිග ලෝම සතියකට දෙපාරක්වත් පීරන්න ඕන. කාලෙකට ලෝම වැඩිපුර හැලෙන්න ගන්නවා. එතකොට වැඩිපුර වාර ගණනක් පීරන්න ඕන. මෙයාලත් සාමාන්‍යයෙන් වසර 12ක් 15ක් වගේ ජීවත් වෙනවා. අංක 3. බර්මන් කැට්ස්. කළු මොහොන හා සුදු ශරීරයකින් හැබි වටකුරු මොහොනක් සහිත මේ පූස් විශේෂය ප්‍රංශය හා බුරුමයට ආවේනිකයි. මෙයාලා ටිකක් ගණන් බ්‍රීඩ් එකක් යාළුවනේ. ගොඩක් ආදරණීය බලලුන් විශේෂයක් විදියට තමයි හඳුන්වන්නේ. ඒ වගේම බුද්ධිමත් මිත්‍රශීලී ලක්ෂණත් දකින්න පුළුවන්. මෙයාලා සීල් බ්ලූ, ක්‍රීම් රෙඩ් වගේ පාටිනුත් ඉන්නවා. අවුරුදු 14ක වගේ ආයු කාලයක් තියෙන බර්මන්ලා සාමාන්‍යයෙන් කිලෝ 5ක් 7ක් වගේ බරයි. මිනිස්සු එක්ක ඉන්න ආස නිසාම මෙයාලව ගෙවල් වල තියාගන්න පුළුවන්. හොරතල් කරනවට, ඔළුව අත ගන්නවට හරිම කැමති. අනිත් පූස් වර්ගවලට සාපේක්ෂව එතරම්ම ක්‍රියාශීලී නැති වුණත් සෙල්ලමට බරපැත්තකුත් මෙයාලගේ තියෙනවා. සිනිඳු සිල්ක් ලෝම වැඩි හැලෙන්නේ නැති නිසා විශේෂයෙන්ම නඩත්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අංක 4 තමයි යාළුවනේ හිමාලයන් කැට්ස්. නිල් පාට ඇස්වල ලස්සන නිසාම මේ විශේෂය ඉන්දියාව, ඇමරිකාව හා එංගලන්තයේ ප්‍රසිද්ධයි. හිමි කියලාත් හඳුන්වනවා මෙයාලා. සියමී සහ පර්සියන් ක්‍රොස් එකකින් තමයි මේ වර්ගය බ්‍රීඩ් කරලා තියෙන්නේ. හොඳටම මේන්ටේන් කරන්න ඕනේ වර්ගයක් මේ. ආයු කාලය නම් වසර 9ක් 15ක් වගේ වෙන්නේ. ගොඩක්ම සුදු හෝ ක්‍රීම් පාට වලින් තමයි ඉන්නේ. හැබැයි කලාතුරකින් නිල් අලු, දුඹුරු, සීල් කලර් වගේ ඉන්නත් පුළුවන්. මෙයලගේ දීග අඟල් 17ක් 19ක් වගේ ප්‍රමාණයක් වෙනවා. පෙනුමෙන් නම් ජව සම්පන්න බලල් විශේෂයක්. මෙයලගේ ලොම් වැඩි නිසා ප්‍රමාණයෙන් විශාල විදිහටයි පේන්නේ. මෙයල එච්චර උඩවල් වල නගින්න හෝ පනින පෝස් වර්ගයක් නෙමෙයි. කොහේ හරි වාඩි වෙලා ඉන්න තමා වැඩි කැමැත්ත. පොඩ්ඩක් විතර කම්මැලි. වැඩි අවධානයක් ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අංක 5. එක්සොටික් ෂෝට් හෙයා. ස්වභාවයෙන්ම කොටි පැටියෙක් වගේ වෛරන් තියෙන මේ වර්ගයේ උපරිම ආයු කාලය යාළුවනේ අවුරුදු 20ක් දක්වා දික් වෙනවා. සුතු, දුඹුරු, කළු, තැඹිලි හා මිශ්‍ර පාට වලින් සමන්විතයි. ගොඩක් ජනප්‍රිය බ්‍රීඩ් එකක් තමයි මේ.
ගෘහස්තව තමා මෙයලා හැදෙන්නේ. වැඩිය විශාල නැති පොඩි ශරීරයක් තමා තියෙන්නේ. ගොඩක් සමාජශීලී නැති මෙයලා පුද්ගලයන් කිහිප දෙනෙක් එක්ක ඉන්න තමා ඇල්මක් දක්වන්නේ. මෙයලා ගොඩක් අවධානය බලාපොරොත්තු වෙනවා. සාමකාමී නිහඬ පූස් වර්ගයක්. පිරිමි පූසන් වඩාත් ආදරණීයයි වගේම හිතවත්. හැබැයි ගැහණු පූසන් ටිකක් පිරිමි පූසන්ට වඩා ස්වාධීන බවක් පෙන්වනවා. අමුත්තොන්ට හිතවත් වෙන්න නම් කාලයක් ගන්නවා. වකුගඩු රෝගවලට ලක් වෙන අවදානමක් නම් මෙයලගේ තියෙනවා යාළුවනේ. අංක 6 සිංගපුරා කැට්ස්. සිංගප්පූරුවට ආවේනික මේ බලල් විශේෂය ක්‍රියාශීලී වගේම මෙයල තමා දැනට ලෝකේ ඉන්න කුඩාම ගෘහස්ථ පූස් වර්ගය. උස අඟල් 8ක් වෙන මෙයලා දිගින් උපරිම අඟල් 12ක් වගේ තමා වෙන්නේ. කුඩා මූණක් එක්ක උස්සුණු විශාල කන් යාළටම ආවේනික ලස්සනක් එකතු කරන යාළුවනේ. සෞඛ්‍ය සම්පන්න බවින් ඉහළ මෙයලා ක්‍රියාශීලී වගේම ශක්තියෙන් සම්පූර්ණයි. ජානමය කැටලු නම් ගොඩක් අඩුයි. මිනිස්සු එක්ක එකට ඉන්න ගොඩක් කැමතියි. පොඩි ළමයි බල්ලෝ සහ අනෙක් පූස් වර්ගයක ඉතාම හොඳින් හැසිරෙනවා. හැබැයි මේගොල්ලෝ සද්දබද්ද වලට නම් එච්චර කැමති නෑ. හයියෙන් කෑ ගහන ළමයින්ගේ වගේම විශාල ශබ්ද නැගෙන තැන්වලින් ඉක්මනින් ඉවත් වෙනවා. අංක 7 බොම්බේ කැට්ස්. ඇමරිකාවේ හා තායිලන්තයේ ව්‍යාප්ත වෙලා ඉන්න මේ විශේෂය ස්වභාවයෙන්ම කළු පැහැති. බර්මීස් සහ බ්ලැක් ඇමරිකන් ෂෝට් හෙයා වර්ග දෙක ක්‍රොස් කරලයි මේ බ්‍රීඩ් එක කරලා තියෙන්නේ. බැල්මනම් ටිකක් නපුරු පාටයි. ආසියානුවන් කළු පූසන්ට තමා මේ බොම්බේ කියන නම භාවිතා කරන්නේ. මෙයාලා ක්‍රියාශීලී බලල් විශේෂයක්. ඒ වගේම ස්වාමියාගේ ඇඟේ දැවටිලා ඉන්න තමයි ගොඩක් කැමති. අවදානෙ අඩු වුණාම ටිකක් කේන්ති යනවා. උපරිම ආයු කාලය අවුරුදු 18ක් වගේ වෙන්නේ. මෙයාලගේ දත් හොඳට තියාගන්න සතියකට දෙවතාවක්වත් මදින්න ඕනේ. ඒ වගේම කන් එහෙමත් හොඳට චෙක් කරන්න ඕනේ. මෙයාලා අනික් අයට වඩා සද්ද කරනවා නම් වැඩි කියලායි කියන්නේ. එයාලගේ හැඟීම් ප්‍රකාශ කරන්න, බඩගිනි බව දැනුම් දෙන්නත් එයාලා සද්ද කරනවා. වෙන පූස් වර්ගවලට වඩා අමුත්තන් එක හරිම එකතුයි. උකුලේ වාඩි වෙලා ඉන්නත් හරිම ආසයි. අපි කරන කියන හැම දෙයකටම කොටස් කාර්ය වෙලා ළඟින් ඉන්න තමා මෙයාලා කැමති. ඔන්න පැත්තක් අල්ලන් ඉන්න පූසන්ට අකමැති කෙනෙක්ට හදාගන්න කියාපු පූස් වර්ගයක් මේ. එහෙනම් ඉතින් යාළුවනේ, ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මතක් කරලා ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න